රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබතුලින් ඔබව ගොඩනගන්න. අද දින මම ධීවර අමාත්‍යාංශයේ වැසිසිය ගැන කතා කරනකොට මම රජයටත් ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් ධීවර ජනතාවගේ අඳෝනාව පෙන්වන්න මම මේ සාර්ථකව පැළඳගෙන අද කතා කරන්න මම තීරණය කරා. කරු කතානායකතුමනි, කළු සාර්ථකේ ගරු කතානායකතුමනි, කුරාන් සාර්ථකේ නෙවෙයි කළු පාට සාර්ථකේ, ජනතාවගේ දුක් දුක් අඳෝනා සභාවට ඉදිරිපත් කරන සාර්ථකේ. දෙලීර 6700ක් යනවා. එතකොට මම අගමැතිතුමත් එක්ක අපි කතා කරාම මමත් අපේ විනිරසම් පෙරමැතිතුමත් අගමැතිතුමත් ජන රනිල් වික්‍රමැතිතුමා කැඳවලා අපිට ඒ සහනය ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. ඊට පස්සේ දවස් 4 පස්සේ තුමා ජනාධිපති වුණා. ඒ තාම මේ පොරොන්දු ඉෂ්ට කරේ නැහැ. ඒ පොරොන්දු ඉෂ්ට කරගෙන තමයි මේ සාටකේ දාගෙන දීවරයේ අඳෝනාව අපි ඉදිරිපත් කරන්නේ. අද බෝටු 3000ක් විතර මූදේ රැකියාව යන තු ගැට ගහලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියදී අපි තෙල් ලීටරේ රුපියල් 250ට ලබා ගන්න තමයි මේ සටන් කරන්නේ දීවර බහුදින යාත්‍රාවලට. ඉතින් අපි මේ රටන කරනකොට තව රුපියල් 118ක් දැන් දෙන ඩීසල් වල 118ක් ටැක්ස් එකක් ගැහුවොත් අපේ දීවර කර්මාන් සදහටම ඉවරයි ගරුවෙමතුමා. මාලදිවයිනේ 150ක් දීවර තෙල් සහන ආධාරය දෙනවා. ඉන්දියාවේ 132ක් තෙල් සහන ආධාරය දෙනවා. සීෂල් රාජ්‍ය තෙල් 150ක් තෙල් සහන ආධාරය දෙනවා. චීන 121ක් දෙනවා. ජපාන 109ක් දෙනවා. 19ක් දෙනවා. කොරියාවේ 9ක් දෙනවා. ඇමරිකාවේ 10ක් දෙනවා. ලෝක සෑම රටකම දීවර කර්මාන්තේ දිනු කරන්න, කුසි කර්මාන්තේ දිනු කරන්න වගේ මෙහෙම ආධාර ලබා දෙනවා, සහන ආධාර ලබා දෙනවා. මේ දීවරයා මූදියන්නේ අරන් තියපු දෙයක් ගේන නෙවෙයි. තිබුණොත් ගෙනාව නැත්තම් පාඩු වින්දා. දැන් බෝටු 3000ක් විතර ගැට ගහලා තියෙනවා මහමූදේ වරායවල් වල. අමාත්‍යතුමාගෙන් අහන්න කැමති මේ දීවර අමාත්‍යංශයේ වගේම දීවර වරායවල තියෙන ඒ ෂෙඩ් ටික IOC එකට දෙන්න ඔබතුමාගේ මොන හරි සැලැස්මක් තියනවද කියලා. මොකද එහෙම දීවරයෙන් අපිට යම් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා මේ අවස්ථාවේදී අපි කියනවා.